අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රජයේ හා පෞද්ගලික බැංකු ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනපති කියයි නවක වදයට එරෙහිවත් පියවර විදුලිය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාවත් එළියට जनपति उपदेश आहारिन स्वयंपोषित श्रीलंका वसह थाईकोट सुदुपटिकारीन के विहिलु कथा अद टेलीवेकियन बेसिल द्वित्व पुरवेसी भावे इवत किरीमे सूदानमक सजित हेलिकराई वसंत हा सिरदम महिमी निदास करन्नै इल्ला अंतरे अतुलु पिरिसा दुम्रियन तंगल्लटे तंगल्ले पुलिस आरक्षाव थर कराई ආසියාවේ වීදි ආහාර අතර අච්චාරු සහ ආප්පවලට ඉහළ තැනක් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙවන් විට දිවයිනේ ප්‍රදේශ රසකට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑමක් බස්නාහිර සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට මෙන්ම ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලට එල්ල වී තිබෙනවා. පවතින වැසි තත්ත්වයේ ඉදිරි දිනවලත් අපේක්ෂා කරන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගල් බෝස ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර 279ක් ලෙසයි. दिवैन बलपायती अयाबाद कालगुण तत्व इदिरि दिन किहिपे दुलदी बलापुरत्तु बव कालगुण विद्या डिपार्टमेंटो पवसनवा कार्यनियुतु कालगुण विद्याज्ञ श्रीमाल हेरत पवसन्ने ईये दिने तुल गाल्ल बूस प्रदेशयट मिलीमीटर 279 वर्षापतनयक् लबुनु बवई बंगाल बुक्क महदु प्रदेशे पयति कलंबिली तत्वे क्रमेन අඩු පීඩනයක් දක්වා වර්ධනය වෙලා දැන් එක පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා ලංකාවට ඊශාන දිශින් මධ්‍ය බෙන්ගාල පොක්ක මොහොදු ප්‍රදේශයේ ස්ථාපිත වෙලා පවතිනවා. ඒක ක්‍රමයෙන් ඊශාන දිශට ගමන් කරමින් බංග්ලාදේශයේ බෙරළ දිශට ගමන් කරන අතර බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මේ දවස් ටිකේ තිබ්බ ලංකාවේ නිරිතු දිග කොටසට තිබ්බ වැස්ස දිගටම බලාපොරොත්තු වෙනවා 26 වෙනිදා වගේ වෙනකන්. අද දවසෙත් මිලිමීටර 100ට වඩා වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් බස්නාහිර පළාතෙත්, සබරගමු පළාතෙත්, ගාල්ල මාතර දිස්ත්‍රික් වලත් ඒ වගේම උතුරු පළාතෙත් මිලිමීටර 100ට වඩා වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙතර ගාල්ඩ සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මුහුදේ මෙන්ම ගංගා සහ ජලාශවල දිය නැමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග අද උදෑසන ගින්ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණා. මේ ගාල්ඩ දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබූ ආකාරයයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බේරුවල කාලවිල ආණ්ඩියාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස්කන්ද කඩා වැටීම හේතුවෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබුණේ මෙලෙසින්. පස්කන්ද නිවස මතට කඩාගෙන වැටෙන ආකාරය ජංගම දුරකථනයක මෙලෙස සටහන් වී තිබුණා. මේ අතර බේරුවල පයාගල මුලටියන ප්‍රදේශයේ නිවසක මුළුතැන් ගයක් මතටද පස්කන්දක් කඩා වැටී තිබුණා. දිස්ත්‍රික්ක පහක් සඳහා පනවා තිබූ ඩායමේ අනුතුරු එඟවීම තව දුරටත් ක්‍රියාත්මකව පවතිනවා. රජයේ සහ පෞද්ගලික බැංකු ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අද රට යටතේ ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ තරුණ නියෝජිතින් පිරිසක් සමග සෝම්තාක්ෂණයේ ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් රට ගොඩනැගීම සඳහා වන තරුණයින්ගේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළා. අපේ ව්‍යාපාර ගණනාවක් අද ඇත්ත වශයෙන්ම බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් පළමුවෙන්ම තියෙන්නේ අපේ බැංකු ශක්තිමත් කිරීම. ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. මේ මාර්ගයෙන් ව්‍යාපාර ගණනාවක් අපිට පුළුවන් ඒ බංකොලොත් භාවයෙන් ඉවත් කරන්න. අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. එකෙන් පැනලා යන්න බෑ. ලංකාවට දෙන ලොකුම අභියෝගය තමයි මේ සත වර්ෂයේ කොහොමද නවීකරණය වෙලා යුද්ධෙන් පස්සේ ඉදිරියට යන්නේ.
අපි ඒකට මූණ දුන්නේ යුද්ධයෙන් පස්සෙත් අපි හිටිය පරණ ලෝකයක ඉන්න පුළුවන්ද කියලා. ඒ ලෝකය දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අපි මේවෙන් හැංගිලා සිහින ලෝක හිටියේ. ඉතින් ඒ සිහින ලෝකෙන් පිට වෙන එක තමයි පළවෙනි කාරණේ. ඒක මම ජයජයවදන ජනාධිපතිතුමා වගේම වෙනත් බොහෝ දෙනෙක්ගෙන් ඉගෙන ගත්තා. 2019 වුණ බදු ප්‍රතිපත්ති නිසා ඊට පස්සේ ගත්තේ පියවර නිසා මේක සම්පූර්ණයෙන් කඩා වැටුණා. දැන් කවුද අරගලේ නිසා නොමග ගිය තරුණයන් ඉන්නවනම් ඒ සමග සාකච්ඡා කරන්න අපි ලෑස්ති. අරගලේ මුවාවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කළා තමන්ගේ දේශපාලන බලය අරගත්ත කණ්ඩායම් ගැන එයාට තෝරන්න අවස්ථාවක් තියෙනවා පාපෝචරණයක් කළා අපෝ ඉන්න මෙතෙන්ට. ඔබතුමාට ළඟදි පුළුවන් වුණාද මූවි එකක් බලන්න මේ වැඩත් එක්ක පොතක් කියවන්න පුළුවන් වුණාද? පොත් දැන් කියවන්න බෑනේ මම පොත් ටික ගිනි තියලානේ. ඉතින් දැන් වෙන එක මූවි එකක් වෙන මූවිස් බලන්න වැඩක් නැහැ. ජූරි නමේ ඉඳන් තියෙන්නේ චිත්‍රපටියක්. අර හරියට Netflix එකේ දුවන එපිසෝඩ් ගණනාවක් එක්ක දියන්නේ. පළවෙනි සීසන් එක තාම අවසන් වෙලාවත් නැහැ. මෙතර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකින් සමග සාකච්ඡාවකට එක්ව තිබෙනවා. එෙහිදී අධ්‍යාපන කටයුතු ආරම්භයේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මෙහිදී සිසුන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් පැවසුවේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් පවතින බවයි. එය පිළිගත් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ පිළිබඳව වන විධිමත් පිළියමක් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනම මණ්ඩපයක් බවට පත් කිරීමටත් ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල NSBM හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ස්විට් යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබා දීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරන බවටත් මෙහිදී ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා. විශ්වවිද්‍යාල නවකවාදය පිළිබඳව සිසුන්ගෙන් විමසූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වුවත් නවක වදේ ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවයක සිටින අයුරු පෙනී යන බවයි. එම පාසල් වලට නවක වදේ වැළැක්වීම සම්බන්ධයෙන් යුතුයකමක් ඇති බවත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකින්ට පාසල් කාලයේ සිටම යම් වගකීම් සහගත කාර්යයක් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තා සුන්දර බවත් නවක වදේ හේතුවෙන් සිසුන් කායික සහ මානසික පීඩාවට ලක්වන තත්ත්වයේ ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. විසේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සංශෝධනය විය යුතු බවට අධිකරණ අමාත්‍යවරයා කාරක සභා අවස්ථාවේදී යෝජනාවක්ද සිදු කළා. කෙසේ වෙතත් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසි භාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් කාගෙත දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. දැනට මන්ත්‍රීවරුන් දස දෙනෙකු ද්විත්ව පුරවැසියන් ලෙස සිටින බවටයි විවිධ වාර්තා පළවන්නේ. මේ හමුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කී දෙනෙකුට संशोधन अमात्य विजयदास राजपक्ष कारक सभा अवस्थावेदी योजना कर सिटिया केसे वेतात मेम नव व्यवस्था मगिन विधायक जनाधिपति वरियासतु तनिबलय क्रियात्मक किरीमेदी दह दिनकुगेन युत आंडुक्रम व्यवस्था सभावक पार्लिमेंतुए स्थापित किरीम स्वाधीन කොමිෂන් සභා සඳහා සිදු කරන පත්කිරීම් ප්‍රසම්පාදන හා විගණන කොමිෂන් සභා පිහිටුවීම මෙන්ම ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳවත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු කරුණු අතර වනවා. මෙහිදී ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳව කාගේ දැඩි අවධානය යොමු වුණා? අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ මොහොතේ සිට ද්විත්ව පුරවැසිභාවයේ හිමි මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බවයි. 22 වන සංශෝධනය දැන් සම්මත වුණා
පහට පස්සේ 21 වන සංශෝධනයේ බවට පත් වුණා. ඒකෙදි අපි ඉදිරිපත් කරා ද්විත්ව පුරවැසිභාවයේ දරන කිසියෙකුටත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර දරන්න අයිතියක් නැහැ කියලා. මේ පාර්ලිමේන්තු ඉන්නෝ නම් ඉන්න අවස්ථාවකුත් නැහැ. මේ අතර ද්විත්ව පුරවැසිභාවයේ හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙත් අදහස් පළ වුණා. 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමත් එක්ක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඉතින් 10 දෙනෙක් විතර ඉන්නවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ පුරවැසිකම කොහොමටත් නැති එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා. චන්න ජයසුමන මන්ත්‍රීවරයාද කියලා තිබුණා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා ද්විත්ව පුරවැසිභාවයේ තියෙන 10 දෙනෙක්. දැන් නීතිය ද්විත්ව පුරවැසියොන්ට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. මම නම් දන්නේ නැහැ කී දෙනෙක් ඉන්නවාද කියලා. චන්නගෙන් අපි අහමු ලයිස්ට් දෙන්න කියලා. සජබෙනම් කිසිම ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නැහැ. ආණ්ඩුවේ සහ තවත් අය ඉන්නවා නම් ඒ අය හොයාගෙන නඩු පැවරීම පළවෙනියටම අපි කළ යුතුව තිබෙනවා. සමහරු මේක හංගගෙන ඉන්නවා නම් කොයි වෙලාවෙ හරි ඒක එළිවෙයි. කවුරු හරි කියනවනම් මට රට සේවය කරන්න ද්විත්ව පුරවැසියෙක් වෙන්න ඕනේ කියලා ඇත්ත වශයෙන්ම ඔහුගේ කැපවීම ඒකෙන්ම ප්‍රකාශ කරනවා. ඇමරිකාවේ හෝ වෙනත් රටක සුවපහසු ජීවිතයක් ගත කරන ගමන් ලංකාවේ ජොලියෙන් ඉඳලා ප්‍රශ්නයක් මතුනොත් ඊළඟ ප්ලේන් එකෙන් පැනලා යන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඒක තුල ගැබ් වෙලා තියෙන නිසා මේ පාර්ලිමේන්තුවේ වෙණියා ඉන්නවනම් මේ නීතියට අනුකූලව දැම්මම නම්බුකාර පිටින් ඉවත් වීම වඩා සුදුසුයි. මම ද්විත්ව පුරවැසියෙක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් අත හිස් වහකට තියනවනම් ඔය මොන කෙනෙක් ඔප්පු කරන්න දේශපාලන වේදිකාවෙන් විවිධ අදහස් පළවුණා. මතක තියාගන්න බැසිල් රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ ද්විත්ව පුරවැසියා මේ රට විනාශ කරා කියන කාරණේ එක් කාරණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ දේශපාලන ගමන දිගුවේ ආරක්ෂාව වෙනුවෙන් මේ 22 සම්මත කරගත්තා. ජනාධිපතිවරයාට තවදුරටත් බලය කේන්ද්‍ර කරන ව්‍යවස්ථා සංචුනයක් තමයි එදා සම්මත කරේ. දෛවයේ හාස්කමකට එදා ඒකට අත උස්සපු අයටම අද සිද්ධ වෙලා තියෙනවා. ඒකට විරුද්ධව අත උස්සලා රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නේ. අපි 22 න් සෑහීමට පත් වෙනවා නෙමෙයි. රටේ ජනතාව 22 න් සෑහීමට පත් වෙන්නේ නැහැ. මේක මෙහෙට එහා ගිහිල්ලා මේක ව්‍යවස්ථා සංශෝධනයකින් ජනතාවට මේ බලය පාර්ලිමේන්තුවට මේ බලතල ලැබිය යුතුයි. පාර්ලිමේන්තුව මන්ත්‍රීතුමාලා අතකොළුවක් බවට පත් කරගෙන බැසිල් රාජපක්ෂ. එහෙමනම් තවදුරටත් ඒක කරන්න බෑ කියන එක පාර්ලිමේන්තුව ඇතුළේ දැන් ඔප්පෙලා හමාරයි. මේ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති කියලා අපි ගුවා 22 ගේන්න කියලා. නමුත් පොදු ජන පෙරමුණව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ව එහෙම ගේන්න ලේසි උනේ නැහැ. අර පිස්සු බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ තමයි පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට දක්වගෙන ආවේ. පුරවැසිභාවයේ ඕනම කියලා අත උත්තුම සෙට් එක තමයි දැන් එපා කියලා අදහිස්ුවේ. ඉතින් ඕන වෙලාවට අර කන්න ඕනනම් කේස් එක වගේ තමයි. ඇමරිකාවේ සෙට් එකම එහි මේ ඇවිල්ල රට විනාශ කරලා හොරකම් කරලා ආයි පයින්නවා ඇමරිකාවට. ජාතිවාදයේ අවුස්සලා ආගමවාදයේ අවුස්සලා යනවා යන්න. 22 වෙනි සංශෝධනයේ ඡන්ද 162ක් හම්බ වුණා. ඒකෙන් 100ක් විපක්ෂ ඡන්ද. අපි 22ට සහය දුන්නේ මේ රටේ ජනතාව ගැන කල්පනා කරලා. මොකද මේ 22 සම්මුතුල් නැත්තම් අපේ රටට ආධාර කිසිවක් හම්බ වෙන්නේ නැහැ. 19ට සාපේක්ෂික බැලුවම මේ සංශෝධනයේ එතරම් බලාපොරොත්තු වුණු දේවල් දැන් අඩු වුණාට ඒකට අපි අත උස්සන්න සිදු වුණා. මේ කපුටු ජවනිකාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා කියන එකයි අපිට තියෙන එකම සැනසිල්ල. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ සෝදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සමග ජන බලවේගයේ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමයි. දැන් ඒක දතක් අපි ඉගලෙව්වා. මොළ හතානෝගේ දත ගලවලා තියෙන්නේ. දැන් අපිට ආරංචි මොළ හතානෝ එනවලු ලංකාවට. බොහොම හොඳයි. එයාගේ ද්විත්ව පුරවැසි භාවයත් ඉවත් කරගන්න ඕයි කියලා ආරංචියකුත් තියෙනවා. බොහොම හොඳයි. මම තව එකක් එයාට කියන්න කැමතියි. මොලහතානෝට මිස්ටර් කපුටාස්ට පුළුවන් නම් ඇවිල්ලා කොළඹින් ඉල්ලන්න. එන්න කොළඹින් ඡන්ද ඉල්ලන්න. ගම්පහෙන්න මේ කොළඹින් එන්න ඉල්ලන්න. අධියරෙන් අධියර මේ රාජපක්ෂ ආධිපත්‍යය අපි ජන බලයෙන් ජන සවියෙන් ඔබගේ ආශිර්වාදයෙන් අපි ඉවත් කරනවා. ගරු ජනාධිපතිතුමාට මම කියන්න කැමතියි හොඳට අවබෝධ කරගන්න 22 සම්මත උනේ රාජපක්ෂලා හින්දා නෙවෙයි සමගි ජන බලවේගෙ හින්දා. ඒක අමතක කරන්න එපා. 22ට සහයෝගය ලබා දුන්නේ 20ට වැඩිය පොඩ්ඩක් හොඳ හින්දා. නමුත් අපි කියනවා 22 නෙමෙයි අවසානය. අපිට තියෙනවා ප්‍රතිසංස්කරණ රසක් කරන්න. ඒ හැම ප්‍රතිසංස්කරණයක්ම අපි ඉදිරියට ගෙන යන්නට ඕන. ඒ ගමන අපි ඉදිරියට ගෙන යනවා.
ජනාධිපති බලය අපි සීමා කරන්නට ඕන හොඳම දේ තමයි checks and balances සංවරණ සහ තුලන ජනාධිපතිටත් තියෙන්න ඕන අගමැතිටත් තියෙන්න ඕන විධායකයටත් තියෙන්න ඕන පාර්ලිමේන්තුවටත් තියෙන්න ඕන අධිකරණයටත් තියෙන්න ඕන මේ තුනෙන් දෙක හම්බුණයි කියලා කවුරුත් උද්දච්ච වෙන්න අවශ්‍ය නැහැ කවුරුත් ඉදිමෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අරකලයේ ක්‍රියාකාරකින් පිරිසක් අද කොළඹ කොටුවේ සිට තංගල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් විරෝධතාවයක නිරත වුණා. ඒ වසන්ත මුදලගේ සහ සිරිදම්ම හිමියන් වහා නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ත්‍රාස්තමර්ථන පනත යොදා කනමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිදම්ම හිමියන් අත්අඩංගුවටගෙන අදට දින 65ක් ගත වෙනවා. රැඳවුම් නියෝග මත රඳවා සිටින ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අරගලයේ ක්‍රියාකාරිකයන් පිරිසක් දුම්රියෙන් තංගල්ල දුම්රිය ස්ථානය බලා ගමන් ආරම්භ කළා. අද පෙරවරුවේ මවුන් තංගල්ල බලා පිටත් වුණේ. වසන්ත මුදලිගේලා සිරිදම්ම හාමුදුරුව හිර කරලා තියෙන දවසක් දවසක් ගානේ අපි යනවා ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ මේක සංකේතාත්මක ගමනක්. ඉදිරියේදී ඔවුන් රඳවගෙන ඉන්න ඕනෑම ස්ථානයකට ගිහිල්ලා ඔවුන්ව නිදහස් කරගන්න අපි සූදානම් කියන රතු සංඥාව තමයි අද දවසේදී අපි මේ නිකුත් කරන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ මෙම විරෝධතාවයට සහභාගී වීම සඳහා පිටකොටුව ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී තංගල්ල බලා විශාල පිරිසක් ගමන් ආරම්භ කළා. ඔවුන් දුම්රියෙන් ගමන් ආරම්භීමට පෙර එම දුම්රිය ස්ථානවල සිටද විරෝධතාවයේ නිරත වුණා. අරගල කරුවන්ගේ ගමනාන්තය වූ තංගල්ල සහ බෙලියත්ත දුම්රිය ස්ථානාවට අද පස්සුරුවේ විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා. මෙසේ අනදෙන පරිදි කටයුතු නොකරන්නේ නම් රැස්වීම විසිරුව හරීම සඳහාද අවස්ථානෝචිත පරිදි සිරවාරයට ගැනීමේ සහ සිරහදසියේ තැවීමේ කාර්ය සඳහාද සිවිල් බල යෙදවීමට හා තංගල්ල හමුදා බල යෙදවීමට මාස දෙකක් ඉන්නා අපේ කොල්ල ආණ්ඩුව මිනිස්සු කෝච්චියෙන් බහලා එද්දී අතට වටේ පොලිසිය දාලා වතුර කවුසර දාලා ප්‍රශ්නවත් කරන ප්ලෑන් එකක් ඔන්න ලංකාවේ ආණ්ඩුව වැඩ රනිල් රාජපක්ෂගේ වැඩ වෙන්න ඊළඟ සතිය දෙක තුන කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහට භයානක දේවල් වෙන්න පුළුවන් සති කිහිපයක් කියලා අපි කියනවා අපිට සැනසීම නෙවෙයි අපිට ඉතුරු කරලා තොපි පල්ලයක් උඩට බෑ මේක කරන්න මේ රාජපක්ෂ ওই විදිහට නම් හැසිරෙන්නේ ගෝඨාභය ජීවිතේට යන්න වෙන්නේ ඒක දවසේදී ඔවුන් සිර කරලා ඉන්න ඕනෑව තැනකට මේ රටේ ජනතාවත් එක්ක පිරෙනවා ඔවුන් නිදහස් කරගන්න ඕනේ විරෝධතා භූමියට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද එක් වුණා. අනිවාර්යයෙන්ම ඕලෙක් ඉන්න බය වෙන්න එපා. දේශපාලනයක් නැහැ. ඕල කරන වැඩේට අපි ශක්තිය දෙනවා. රාජපක්ෂ පාලනය ආරම්භ වූ දින සිට මේ දක්වා ලක්ෂ 90ක පිරිසක් දුප්පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. එමෙන්ම ආහාර උද්දමනය 133කින් ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ දුප්පත්කම 114.3යි කියන විශාල වැඩිවීමක්. අපි බලනවා පුද්ගලයෙක්ට මැරෙන්න නැතුව ජීවත් වෙන්න කොච්චර කිලෝ කැලරි ප්‍රමාණයක් දවසකට අවශ්‍යද? 2030ක් මේ කිලෝ කැලරි අවශ්‍යයි කියලා කියනවා. එතන මේ කිලෝ කැලරි 2030 ලබා ගන්න සාමාන්‍ය 4 දිනක් ඉන්න පවුලකට 2019 රුපියල් 27000 864ක් තමයි වියදම් වෙලා තියෙන්නේ. නමුත් දැන් 2022 අගෝස්තු වෙනකොට මේ සංඛ්‍යාව 27864 ඉඳලා රුපියල් 53840ට වැඩි වෙලා තියෙනවා. දැන් කොළඹ නගරය වගේ ප්‍රදේශයක් ගත්තොත් 58000කට වැඩි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආගමනයේ ඉඳලා ගිය මාසේ වෙනකන් ආහාර උද්දමනය 100%133කින් වැඩි වෙලා තියෙනවා. ඔය මේ සෞභාග්‍ය ගේන්න ආපු පුද්ගලයා හොඳටම කරනකොට ඒ හොඳටම කිරීම හරහා ආහාර උද්දමනය 133කින් වැඩිලා තියෙනවා. අපේ රටේ මිලියන 22 ලක්ෂ 220ක් ඉන්නවා. 2019 රාජපක්ෂලා මේ රට ගන්නකොට අලුත් දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 30ක් දුප්පත්. හැබැයි දැන් මේ විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කරලා තියෙන දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 96ක් දුප්පත්. ලක්ෂ 30 ඉඳලා ලක්ෂ 96ට හොඳටම කරලා තියෙනවා. මෙවැනි විට සියලු වර්තා බෙද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
ටෙලිවිෂන් ටෙලිවැකිය සේනාරත්න වීරසිංහ කියන කෘතහස්ත ලේඛකයා 1988 පරිවර්තනය කළ පුංචි පොත්පිංචක හරි අපූරු කතාවක් තියෙනවා. පොතේ නම සූසටක් උපමා කතා. මේ පුංචි පොතේ ඇත්තේ චීන උපමා කතාවක්. කතාව මෙහෙමයි. එක් රාජ්‍යයක ජීවත් වන මිනිසෙකු ඉන්නවා. මේ මිනිසා ඉඟුරු වැවෙන්නේ කොහේදයි දන්නේ නැහැ. ඔන්දා හිතාගෙන ඉන්නේ ඉඟුරු වැවෙන්නේ ගස් උඩ කියලායි. නමුත් ඉඟුරු අල බහින්නේ බිම කියලා දවසක් ඔහු ගේම මිත්‍රෙක් තේරුම් කරලා දෙනවා. නමුත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ විතරක් නෙමේ ඔට්ටුවකුත් අල්ලනවා. හොඳයි අපි 10 දෙනෙකුගෙන් අහලා බලමු. ඒ 10 දෙනාම කිව්වොත් ඉඟුරු වැවෙන්නේ ගස් උඩ නෙවෙයි කියලා ඕන්න මම පිළිගන්නවා. එහෙම වුණොත් මම මගේ බූරුවව ඔහෙට තෑග්ගක් හැටියට දෙනවා කියලා. හොඳයි. දැන් ඉතින් දෙන්නම මගදී මුණ ගැහිලා ඔන්න දැන් පාර දිගේ මිනිහා එතෙතින් මම නම් විශ්වාස කරන්නේ ඉඟුරු වැවෙන්නේ ගස් උඩම කියලා තමයි කියලා. හරිද? මිනිහා තමන්ට තනියම කියාගනිමින් යනවා. අපිත් එහෙමයි නේද? ආ අද බදු පිට බදු. වේල් තුනෙන් එක වේලක් කන උදවියගේ ප්‍රමාණය 160-70 පැනලා. හොඳේ ලෙඩට ඖෂධ නැහැ. මේ වගේ මහ විනාශයන් රාශියක් අත්විඳිමින් ඉන්නවා. අවුරුදු 74ක් රට කළ අය ගැනත් හොඳට දන්නවා. රටට වූ විනාශයක් දන්නවා. විනාශ කළ පවුලුත් දන්නවා. ඒ අයවත් හොඳටම දන්නවා. නමුත් සමහර විට ඉඟුරු වැවෙන්නේ ගස් උඩ කියලා තාමත් හිතාගෙන ඉන්නවා. ඡන්දයකදී ඔය කියන ඒවනම් ඕ ඇත්ත තමයි මුන් තමයි රට කෑවේ කියලා එහෙම හිතලා ඉතින් ගිහිල්ලා ආයෙත් අර හොර නඩේටම ඡන්දේ දෙනවා. ඒක තමයි ඇත්ත. මොකද ඉඟුරු වැවෙන්නේ ගස් උඩ කියන එක අමතක කරන්න බැරි හින්දා නේද? දැන් බලන්නකෝ මේ ඊයේ කියනවා මේ ආචාර්ය සුරේන් බටකොඩ. හරි අපූරු කතාවක්. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක. ඕන් අහගන්නකෝ. හැම පවුලක්ම යම්කිසි ඉකොනොමික්ස් වලට යොමු කරන්න. හැම ගෙදරකම රෝල් මාත්‍යයක් දාගන්නවා. හැම පන්සලකම යම්කිසි ෆුඩ් ෂෙයරින් කන්සෙප්ට් එකක් හදාගන්න ඕන. එහෙම කරන් බලන මෙලට කිසි ප්‍රශ්නයක් නැතුව මේ අර්බුදයක් ඇත්තම ඇදලුත් අර්බුදයක් නැහැ අතරම. මේ අපි මේ ජනාධිපති රනිල්ට 33 කෝටියක් දෙවිවරුන්ගේම පිහිටයි. හොඳයි. කම්මලේ ආචාර්යයි ආචාර්යවරයයි අතර වෙනස හඳුනගත්තොත් හොඳා. ආහාර ප්‍රශ්නයක් තියෙනවා කියලා බොරුලු කියන්නේ. කවුද බොරු කියන්නේ? මාධ්‍ය. මාධ්‍යනි කියන්නේ නේද? වැඩිහරයක් මාධ්‍ය තමයි කියන්නේ. ඒ කිව්වහම තමයි නිලධාරීන් ඔව් හෝ නැහැ කියන්නේ. දැන් මේ උන්දා දන්නේ නැතුව ඇති රසායනික පොහොර කියලා එකක් තිබුණා. ඒවා තමයි මේ ගස් කොළන් වලට දැම්මේ බවබෝග වලට ඒක තහනම් කළා කියලා කාලයක් නේද? අපේ රටේ වීඅස්එන්ෙන් 50%කට වඩා පහත වැටුණා කියලා හුඟක් බටගොඩලා දන්නේ නැහැ. ඊළඟට මේ පොහොර නැතුව තේ නිෂ්පාදනය වැටිච්ච හැටි හොයලා බලන්න කියන්නකෝ. අඩාල වෙච්ච හැටි අහන්න කියන්න මැදිමහා සුළු පරිමාණ කර්මාන්ත කරුවන්ගෙන්. ඊළඟට රසායනික පොහොර තහනම් කරලා ওই සමස්ත කෘෂි ක්ෂේත්‍රයේම බිමට අද්දලා බිමට වටලා දැම්මා. දැන් අද ඒක නාමල්ලා මේ මහින්ද රාජපක්ෂලා හැමෝමත් වේදිකාවල කියනවනේ ගෝඨාභය ගත්ත වැරදි තීන්දුවක් නිසා රටට ඇනුණා කියලා නේද? අපේ රටේ කෘෂි කර්මාන්තයට කෘෂි නිෂ්පාදන පහත වැටීමට ඔය රසායනික පොහොර තහනම සහ කෘෂි රසායනික වර්ගවල තහනම බලපෑවා. ආයේ කතා දෙකක් නැහැ. ඒ ඇත්ත පිළිගන්න. අනිත් පැත්ත තමයි ඔය බිම් සැකසීමේ සිට බොහෝ කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන්නට සිද්ධ වෙලා තියෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදන මත යපුන මිනිසුන්ගේ ජීවිත මොනතරම් බිඳ වැටලාද කියලා ඔය සීතල කාමරවලට වෙලා ටයිකෝඩ් දාගෙන ඉන්න නිලධාරි දන්නවා නම් එහේ මේ රටට මේ කල යාවියයි නේද? ඔය ටයි පටි සුදු කරපටි කාරින් දන්නෙම කොමිස් ගහන්න හොරා ගන්න මිසක් ආයේ වෙන මොනවද නේද? ඉඳලා හිටලා ගල් අඟුරු කෑල්ලකින් හරි කමක් නැහැ. කීයක් හරි ගහ ගන්න හම්බුනොත් ඉතින් ඔය ගහගත්ත ඇගේ ඉතිහාසයත් අපි දන්නවා. හොඳේ. එතකොට ආහාර උද්දමනේ 94% පැනලා. දැන් නැත්තම් හොයලා බලන්න. දැන් මේ උපදේශක බයියන් හිතාගෙන ඉන්නව ඇත්තේ මේ ආහාර සුරක්ෂිතතාව එහෙම නැත්නම් ආහාර ප්‍රශ්න කිව්වම අර සහරා
කොලා කතර වගේ එීමක් කොලක් ගහක් කොලක් නැතුව එහෙම කාන්තාරයක් වෙලා ඇති කියලා. එහෙම වෙලා නැහැ. කවුද කිව්වේ එහෙම වෙලා තියනවා කියලා? ඕනතරම් ගඩා ගෙඩියක්වත් තියනවා කඩා ගන්න. හරිද? එහෙම රටක් නෙමෙයි තාම තියෙන්නේ. ඒක ඇත්ත. වියලි ලී දණ්ඩක් හිටෙව්වත් අර පැලවෙනවා කියලා කියපු පොළව තියෙනවනේ නේද? ඒවා තියෙනවා. දැන් අහගන්නකෝ මේ ටික කොස් අල බතල මඤ්ඤොක්ක. ඒවත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන ආහාර, මේ තියෙන බවභෝග, මාළු කෑල්ලක්, කුකුල් මස් කෑල්ලක් බිත්තරයක් කිර ටිකක් මිලදී ගන්නට ජනතාවට අද ශක්තියක් නැහැ. හරිද? අර කෘෂිකර්මාන්තයේ බිඳ වැටීමත් එක්කම මිල ඉහළ යාමත් එක්ක දැන් ගණ්ඩම බැරි තැන්ට මිනිස්සු තල්ලු වෙලා. ඒක තේරුම් ගන්න. රුපියල් 100 වටිනාකම රුපියල් 30ට වැටිලා. ඒ 30ටත් බදු ජාති 60ක් විතර ගහනවා. දැන් ඉතින් අද ජනතාවගේ ඔය ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ ශක්තිය ආන් ඒක හොඳටම අඩු වෙලා. එතකොට කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල හොඳටම ඉහළ ගිහිල්ලා. මේ සුරේන් බටකොටලගේ ජාතිය ආචාර්යලා මේ රට අගාධයට ඇදලා දාපු ඒ ගමනේ කොටස්කාරයින්. ඉතින් මේ ආචාර්ය උන්නේ කියන විදිහට ආහාර ප්‍රශ්නයක් නැත්තම් මේ අහන්නකෝ එයාගේ වචනම නේද? කිසි ප්‍රශ්නයක් නැතුව මේ අර්බුදයක් ඇත්තම ඇදලුත් අර්බුද නැහැ ඇත්තටම මේ අපි මේ उपदेश ළමයෙකුට දෙන්නකෝ ආන් එහෙම කියන්න කියලා අපි ආචාර්ය බටකොඩට මතක් කරනවා. එහෙම කිව්වොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න පාරක් හොයයි. හා ලෝකේ වටේ හිඟමන් ඉල්ලන්න එපා කියලා ජනාධිපති රනිල්ට කියන්න. මොකද කන්න නැති රටක් නෙමෙයිනේ මේක නේද? ඇත්තටම ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙනකොට වෙළඳපොලේ තිබුණා කියලා කන්ට බෑ. හරිද? ඒ වෙළඳපොලේ තියෙන කෘෂි නිෂ්පාදන ගණන් හදලා බලන්න මොනතරම් ඉහළ ගිහිල්ලාද කියලා මිල. එතනයි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ගන්න සල්ලි ඕනේ. අනික ඔය ආහාර සුරක්ෂිතා කමිටු මොකටද ඉතින් එහෙම ප්‍රශ්නයක් නැති රටකට? ප්‍රශ්නේ බොරුවක් නම් ඇයි කමිටු ඔන්නෝක විසිරුලා දාන්නට කියලා අප ජනපති රනිල්ට යෝජනා කරන බලාගෙන. අපේ රටේ දේශපාලනඥින්ම සමහර වෙලාවට සීතාම්බර සලුපට ඇඳගත්තා. හැබැයි ඒ වුණාට ඔය දේශපාලනඥින්ට සීතාම්බර සලුපට අඳපු තරමක් ඇඳුවෙම ඔය ටයිකෝඩ් දාගත්තු සීතල කාමරවල සැපට ඉන්න බටයලා කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒක නිසා පරිස්සමින් සීතාම්බර සලුපට අඳන්න හදන්න එපා. අපේ රටේ අච්චාරු වලට ආසියාවේ වේදි ආහාර අතරින් ඉහළම තැනක් හිමිව තිබෙනවා. ආසියානු රටවල ආහාර වර්ග 50ක් අතරින් ශ්‍රී ලංකාවේ දේශීය අච්චාරු පළමු ස්ථානයට පැමිණ ඇති බවයි CNN සිදු කළ වාර්තාවක දැක්වෙන්නේ. ඒ වගේම අපේ රටේ ආපයටත් ඉහළම වටිනාකමක් ලැබිලා. මේ මොහොතේ රටට අවශ්‍ය ඩොලර් මේ ඩොලර් උපය ගන්න අවස්ථාවක් කරගෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඉතාමත් වටිනවා. ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටක්. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාරද විවිධ වෙනවා. කලාපීය වශයෙන් මේ ආහාර වෙනස් වන අතර ඊට ආවේනික වූ රසයන්ගින්ද සමන්විතයි. ලෝකයේ සෑම රටකටම ආවේනික වූ ආහාර සංස්කෘතියෙන් තිබෙනවා. ඒ අතරින් ආසියාතික රටවල ආහාර රටාවන් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ මාංශ වර්ග භාවිතය අවම කරගෙන පෝෂදායී සෞඛ්‍ය සම්පන්න රසවත් ආහාර පිළියෙල කරන නිසායි. විවිධ වූ ලෙඩ රෝගවලට අවශ්‍ය ඖෂධීය ගුණයෙන් යුත් ආහාර වර්ගද ශ්‍රී ලංකාව සතුයි. නමුත් වර්තමානයේ වන විට මේ දේශීය ආහාරයන්හි පරිභෝජනය අප ටිකෙන් ටික අතහරිමින් සිටිනවා. බටහිර ආහාර රටාවන්ට අප පුරුදු වෙමින් සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවේ දේශීය ආහාරයන්ට විදේශිකින් තුල ඇත්තේ මහත් ඉල්ලුමක්. ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනයට දක්වන්නේ මහත් උනන්දුවක්. ඒ විතරක් නෙමෙයි, ඔවුන් ඒවට ගරු කරනවා. මේ අතරින් ශ්‍රී ලංකාවේ වීදි ආහාර එහෙමත් නැත්නම් ස්ට්‍රීට් ෆුඩ් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ නිසාම ආසියාවේ වීදි ආහාර සම්බන්ධයෙන් CNN ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එහිදී මෙරට අච්චාරු වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන්. මෙම සමීක්ෂණයට ආසියාවේ ස්ට්‍රීට් ෆුඩ් ලෙස භාවිත කරන ආහාර හා පාන වර්ග 50ක් යොදාගෙන තිබෙනවා. දේශීය කුළුබඩු, මිරිස්, කහ, සීනි හා ලුණු රස යොදාගෙන සෑදු අන්නාසි ඇමරෙල්ලා වෙරළු වම්බටු දිව්ලාදී ආහාර යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එසේම ශ්‍රී ලංකාවේ ආපවලටද හිමි වෙත්තේ සුවිශේෂී ස්ථානයක්.
අපේ රටේ ඕනම හන්දියක පාසල් රෝහල් හා විවිධ සැමරුම් අවස්ථාවන් වලත් කුඩයක් යට පුංචි කරත්ත තියාගෙන අච්චාරු වෙළඳම් කරන බොහෝ මිනිසුන් දැක ගන්න පුළුවන්. එදා වේල හොයාගන්න මේ මිනිස්සු අවුව වැස්ස නොබල මහන්සි වෙනවා. මේ වගේ වෙලාවක අපේ රටට අවශ්‍ය ඩොලර් උපයන ක්‍රමයක්. ඉතින් මේ පුංචිම පුංචි වෙළෙන්දන්වත් එකතු කරගෙන රසට සුවඳට හදන අච්චාරෝ අපනයනය කරන්න ක්‍රමයක් සකස් කළොත් ඉතාම වටිනවා. විවිධ වූ නව ක්‍රමයන්ට අනුව සකස් කරලා අලංකාරවත්ව ඇසුරුම් කරලා අපිටම ආවේනික විදියට මේ අච්චාරු අපනයනය කරන්න කටයුතු කරනවා නම් ඒ හරහත් අපට ඩොලර් උපයා ගත හැකියි. 2022 වර්ෂයේ සංචාරයේ කළ යුතුයම රටවල් අතරට ශ්‍රී ලංකාවද ඉදිරියට පැමිණ තිබෙනවා. මෙවන් කාලයක දේශීය දේ විදේශිකයින් අතර ප්‍රචලිත කිරීමටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. කිරි බිත්තර කුකුළු මැටි ආදී සෑම ශේෂ්ත්‍රයකටම ඉන්න මැටි ඇමතිලටත් අච්චාරු ටිකක් කාලා හරි මේ අච්චාරු ටිකෙන් ඩොලර් හොයාගන්න නුවණ පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මාගට් සොලේම දම්ම කියන්නේ පොරණස් ලුඟක් යන්නේන කට්ටි ඉන්නවනේ. ඒ කිව්වත් ඒගොල්ලන් දැකලා නැහැනේ මේ වගේ දෙයක් තියනා කියලා. මොනාරි ගවර්න්මන්ට් එකෙන් අපිට සපෝට් එකක් දුන්නොත් අපි ලංකාවට ඩොලර් එන්න එනවා කොහමද එනවනේ පොරණස් ලේමෙද්දි. ඔව් හැමදාම ඉරිදට කනවා. ක්ලාස් ආවොත් මේ හරිම රසයි. ගොඩක් ෆොරිනර්ස්ලාත් මෙතනින් ගන්නවා. සතුරේ ඇත්තරම රටේ දෙයක් ජාත්‍යන්තරයට යනවා කියන්නේ වටිනවනේ. දේශීය කෑමක් මෙහෙම ප්‍රවර්ධනය වෙන්න ඕනේ. ලංකාවේ මෙහෙම කෑමක් ජාත්‍යන්තරයට යන එක අපිට ගොඩක් සතුටුයි. රට කට්ටියට ඇවිල්ලා මේ වගේ කෑම පෙන්නුවම එයාලා ගන්නවා. ඒක නිසා ලංකාව ඩොලර් ගේන්න හොඳ මාර්ගයක් තමයි අපිට මේ ඉවර වෙලා තියෙන්නේ. ගොඩක් පිටරට කට්ටිය දන්නේ නැහැ මෙහෙම කෑම තියනවා කියලා ලංකාවේ. පිටරට මුදල් ලංකාවට ගෙන්න මේක හොඳ කෑමක් තමයි. ඉල්ලුම තියෙනවා. ඕන එක්කෙනෙක් එනවා මේ අච්චාරුව හොයාගන්න. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. ගාල්ල තවලම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ ඉදිකළ 80 මහ ශ්‍රාවක ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ පැවැත්ුණා. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියා. ආහාර නිෂ්පාදනයේ ශක්තිමත් කිරීමේ අරමුණින් අඹ පොල් හා කොස් පැල බෙදා දීමේ වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි මෙම පැල ලබා දීම සිදු කර ඇත්තේ. ඒ චීන තානාපති සී ෂෙන් හොන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන සිසුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. එම වැඩසටහන් පෙළ ගැස්ම එළි දැක්වීම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණා. ප්‍රවෘත්ති අවසන් සතිය ඔබට වැඩසටහන සමගින් ඔබට දැන් එක්විය හැකි. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.